ne bilimde samanji bu denik katar katar bahadılar diyeti. Korona evet COVID-19 virüsü bilimadır. Vidyan bu kapatıdılı kiriyim. Mema video ve ara. Mukadda korona himne tam COVID-19 gelir anlamında. Korona yani virüs kanıdır. Mema virüs kanıdır. Navatama samanji gelir anlamı. COVID-19 var. Nava korona virüsü ise vidyan yok anlamı. Mukadda virüsü gelir වෛරස් එකක් කියන්නේ ශුද්ධ ජීව විද්‍යාව කියන විශේෂ ශාස්ත්‍රයක් කතා කරනවා. ජීවි සහ අජීවි කියන ලක්ෂණ දෙකම පෙන්වන ඉතාම පොදු අංශු විශේෂය. වෛරස් එකක් තුළ ජීවි හා අජීවි කියන ලක්ෂණ දෙකම අපට දකින්න පුළුවන්. වෛරසයේ ආවරණය වෙලා තිබෙන්නේ ලිපිඩ හා ප්‍රෝටීන වලින් හැදෙන විශේෂ ආවරණයක්. ඒ තුල අපිට පැහැදිලිව දකින්න පුළුවන් වෛරසයේ ලක්ෂණ වෛරසයේ ප්‍රවේනික තොරතුරු ඉදිරි පරම්පරාවට ගෙන යන RNA හෝ DNA පියුම. සියලුම ජීවීන් තමන්ගේ ලක්ෂණ එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට රැගෙන යන්නේ මේ DNA පරි. වෛරස් වලට DNA හෝ RNA පිටා තිබීම නිසා මෙන්න ඔවුන්ගේ දේහයේ විශේෂ ප්‍රෝටීන් ව්‍යුහයකින් ලිපිඩ වලින් පැහැදිලි වෙන නිසා වෛරස් ජීවි ලක්ෂණ පෙන්වුම් කරනවා කියලත් කියන්න පුළුවන්. නම් වෛරස් වල අනිකුත් ජීවි පෙන්වන ජීව ක්‍රියාවලියකට දකින්නම් වෙන්නේ නැහැ. ශ්වසනය, පෝෂණය, වර්ධනය, චලනය හා සංචරණය වගේ ජීවි ලක්ෂණ වෛරසයක් තුළින් පිළිබිඹු වෙන්නේ නැහැ. ඒ නිසා වෛරස් සමහර අවස්ථාවලදී ජීවි ලක්ෂණ පෙන්වනවා වගේම බොහෝ අවස්ථාවලදී අජීවි ලක්ෂණ පෙන්වන ඉතාම කුඩා අංශු විශේෂයක් විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. සමහර වෛරස් තමන්ගේ ප්‍රවේනික ලක්ෂණ අනිත් පරම්පරාවලට කියන්නේ DNA වගේ. අපි අද දවසේ කතා කරන මේ COVID-19 වෛරසය තමන්ගේ ප්‍රවේනික තොරතුරු රැගෙන යන්නේ RNA මත. වෛරසයක් කොහොමද අපි දැක බලන්නේ? ශුද්ධ ජීව විද්‍යාව හදාගන්න ඕනෙ දන්නම ශුද්ධ ජීවීන් පිළිබඳව පැහැදිලිව නිරීක්ෂණය කරද්දී අපි මේ වගේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් භාවිත කරනවා. සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් දැකිය හැකි කුඩාම ජීවි කාණ්ඩ විදිහට අපි හඳුන්වන්නේ බැක්ටීරියා. සාමාන්‍ය බැක්ටීරියාවකින් 50 එක් ගුණයකට වඩා කුඩා වෛරසයක් අපිට මෙවැනි අධිතාක්ෂක සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින්වත් නැරඹීමට හැකියාවක් නැහැ. වෛරස් නිරීක්ෂණය කළ හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් පමණයි. මෙතරම් හිතා කුඩා COVID-19 වෛරසය ශරීරයට ඇතුළු වුණා ඇත්තටම මොකද සිදුවේ? විවිධ රෝග ඇති කරන වෛරස් ශරීරයට ඇතුළුවන්නේ විවිධ ආකාරවලින්. COVID-19 වෛරසයේ ශරීරයට ඇතුළුවන්නේ ඇස් මගින්, නාසයෙන් හෝ මුඛයෙන්. COVID-19 වෛරසයේ ශරීරයට ඇතුළුවනම ශරීරය තුළ කුමක්ද සිදුවෙන්නේ? COVID-19 වෛරසයේ ශරීරයට ඇතුළුවනම ශ්වසන පද්ධතිය අභ්‍යන්තරයේ ආස්තරණය කරන අභ්‍යන්තර භිත්තිවල පිහිට ඇති ශ්ලේෂ්මල සෛල ආසන්දනයට ලක් කරනවා. එවිට අපි හඳුන්වනවා වෛරස් ආසාදනයක් ලෙස. වෛරස් ආසාදනයකදී වෛරසය සාමාන්‍ය සෛලයක් සමග සම්බන්ධ වනම වෛරසයේ තිබෙන RNA මෙම සෛලය තුළට ඇතුල් කරන ගමන. ඉන් පසුව එම සෛලයේ සාමාන්‍ය ජීව ක්‍රියාවලිය නවත්වා වෛරස් නිෂ්පාදනය කරන යන්ත්‍රයක් බවට එම සෛලය පත් කරනු ලබන. මුල් දින කිහිපයේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටස් ආසාදනය වීම නිසා සොටු දියර ගැලීම, කැස්ස, හෙමිනිස්සාමි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෛරස් ආසාදනයේදී ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. අපි ඒ සාමාන්‍ය උණ ලෙස හඳුන්වන්නේ. කොරෝනා ආසාදනයට ලක් වූ පුද්ගලයෙකුගේ මුල් දින කිහිපය තුළ සාමාන්‍ය හෙමිනිස්සාවක් සහ උණ සහිත ලක්ෂණ තමයි පෙන්වුම් කරන්නේ. තවදුරටත් වෛරස් ආසාදනය නිසා ඇතිවන රෝගී තත්ත්වය උත්සන්න වීමෙන්
වෛරසේ වෙනහන දක්වා පැතිරී යන්න පුළුවන්. මෙසේ වෙනහන ආසාදනයට ලක්වීම නිසා වෙනහන තුළ රැස්වන තරලමගින් ශ්වසන අපහසුතාවය ඇති කරන්න පුළුවන්. එම අපහසුතාව නිසා ශ්වසනය කිරීමට නොහැකිව රෝගියාව මිය යෑමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පාලනය නොකළ උණ තත්ත්වයේ හේතුවෙන් ශරීරයේ වෙනත් අවයවවලටද හානි සිදුවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම වකුගඩුවලට ශරීර අභ්‍යන්තරයට බාහිර අංචුවක් ඇතුළු වුණාම එමගින් ශරීරයට ඇතිවන හානි වළක්වා ගැනීම සඳහා ශරීරය තුළ නිර්මාණය වී තිබෙනවා ස්වයං ආරක්ෂක පද්ධතියක්. අපි එය හඳුන්වනවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙස. වෛරස් ආසාදනයේදී ඒ බව දැනගත් වහාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විපද ප්‍රතිදේහමගින් වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න හැකියාව තිබෙනවා. එම නිසා දින කිහිපයක් යන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරස් සමග සටන් කර සම්පූර්ණයෙන්ම ඇඟින් එම වෛරසය විනාශ කරලා දාන්න සමත් වෙනවා. වෛරස් ආසාදනයකදී ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා සටන් කරනු ලබනවා. එවැනි අවස්ථාවක අප විසින් කළ යුත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම පමණයි. ඒ වගේම ශරීර උෂ්ණත්වයේ ඉහළ යෑම නිසා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවෙන්න පුළුවන්. එම නිසා උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිත කළ හැකි වෙනවා. නමුත් වෛරසය මර්ධනය කිරීම සඳහා ඍජුව භාවිත කළ හැකි ඖෂධයක් මේ වෙනකල් සොයාගන්න නැහැ. ඒකට හේතුව තමයි වෛරස් අජීවී ලක්ෂණ බොහොමෙන් පෙන්වීම නිසා ඖෂධවලට ප්‍රතිචාර නොදැක්වීම. කොහොමද කොරෝනා ආසාදනය එක් පුද්ගලයෙකුගේ සිට තව පුද්ගලයෙකුට පැතිරී යා හැකි? ආසාදිත පුද්ගලයෙකුට ඇතිවන කැස්ස එහෙම නැත්නම් කිවිසුම් යන වැනි අවස්ථාවකදී ඔහුගේ ශරීරයේ තිබෙන වෛරසය බිනිති සමග බාහිර පරිසරයක නිදහස් වෙන්න පුළුවන්. මෙම බිනිති වෛරසය ආසාදනය නොවුණු පුද්ගලයෙකුගේ නාසයේ මුඛයෙන් හෝ ඇස් මගින් ශරීරයට ඇතුල් වීම එම පුද්ගලයාට කොරෝනා රෝගී තත්ත්වය වැළඳීමේ හැකියාව තිබෙනවා. කොරෝනා ආසාදනයේ වැළකීම සඳහා අපට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න පුළුවන්. නිවසින් බාහිරට ගොස් නැවත පැමිණි සෑම අවස්ථාවකම සාමාන්‍ය දාද පිරිසිදු කිරීම, එසේ නොමැති නම් විෂබීජ නාශක මධ්‍යසාර වර්ගයක් භාවිත කර ද පිරිසිදු කිරීම, ඒ වගේම මුඛය නාසය ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම වගේම නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් නිවැරදිව පැළඳ යන්නේ ඔබට කොරෝනා ආසාදනයේ වැළකී සිටීමට හැකියාව ලැබෙනවා. ඔබ කල යුත්තේ මෙම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පමණයි. කොරෝනා ආසාදනයත් එක්කම සමාජයේ බොහෝ අවධානයක් යොමුණු වචනයක් තමයි නිරෝධායනය කියලා කියන්නේ. මොකක්ද ඇත්තටම නිරෝධායනය කියන්නේ? කොරෝනා ආසාදිතේ කොහේ උපකල්පනය කළ හැකි සැක කළ හැකි පුද්ගලයෙක් දිනදා තිස්සේ අධීක්ෂණය කරනු ලබනවා ඔහු තුළින් කොරෝනා ආසාදිත ලක්ෂණ ඉස්මතු වනවාද නැද්ද යන කාරණේ. ඔහු තුළින් යම් ආසාදිත ලක්ෂණයක් පිළිබිඹු වෙනවා නම් ඔහුව ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබනවා. ඒ ආසාදිත ලක්ෂණ දින 14කට ඇතුළත පිළිබිඹු වන්නේ නැත්නම් ඔහුව සාමාන්‍ය ආකාරයෙන් සමාජගත වීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඇත්තටම මෙතනදී සිදුවන්නේ කොරෝනා ආසාදිතයෙකුද නැද්ද පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමක් පමණයි. අවසාන වශයෙන් මේ සමාජයේ කොටස් කරවන විදිහට මට වගේම ඔබට විශාල වගකීමක් මේ අවස්ථාවේ පැවතියා තිබෙනවා. නිවසින් බැහැර වෙන සෑම අවස්ථාවකදීම ජනයා ගැවසෙන ස්ථානවලට යෑමේදී අනිවාර්යෙන් මුහුණු ආවරණයක් පළඳින්න. බැහැරට ගොස් නිවසට පැමිණි සෑම අවස්ථාවකදීම සමන් යොදාමින් දෑ පිරිසිදු කරන්න. කිසිදු අවස්ථාවක මුහුණ නාසය ඇස් මුඛය ස්පර්ශ කිරීමෙන් වළකිමු.
ඒ වගේම දැනටම ඔබට හැඟී යනවා ඔබ කොරෝනා අවසන් වෙනකල් ලක් විය යුතු බව වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන වෛද්‍ය ප්‍රතිකාර මග හැර සිටීමෙන් ඔබගේ බිරිඳ ස්වාමි පුරුෂයා දරුවන් ඔබේ ඉතා සමීපතමයන්වත් ඔබ දැඩි අවධානයකට හෙළන බව මතක තබා ගන්න අවසාන වශයෙන් අපි සියලුම දෙනාම එකාගේ පෙළගෙන මේ ජාතික ව්‍යසනය සම්පූර්ණයෙන්ම ලංකාවේ තුරන් කිරීමට දායක වෙන මෙම වීඩියෝවේ සමාජයට යහපත් වන යම් කිසි දෙයක් අන්තර්ගත වෙලා තිබෙන බව ඔබට හැඟී යනවා නම් මෙය ෂෙයා කර අනිත් පිරිසු දැනුවත් කිරීමට දායක වන විද්‍යාලෝක චැනල් එක තවම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ප්‍රෙස් කර අපගේ අලුත්ම වීඩියෝ අප්ලෝඩ් කර සැනින් ඔබ වෙත ගෙන්වා ගන්න. විද්‍යාලෝක විද්‍යාවට ආලෝකය.